පාත්‍රී දහය ස්වාධන පවති සමගින් ඔබහමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම වෙනුර ගිඩලිය මලින් අවධහනය ප්‍රධාන ප්‍රවති සිරස් සලවෙත. කොරෝනාවෙන් පොසිටිවබුණු සජිත්ගේ ආශ්‍රද්‍යයන් කිරීම ඇරබේ විපක්ෂ නායක සනිට්ට ජනපතිත් අගමතිත් ඉක්මන් සුවය පතයි. ආර්ුවේද රෝහල් පණහක් අතර මදි කොෝණාපතිකාර මධද්‍යස්ථාන බවට පත්වෙයි. වරාය නගරයේ ප්‍රතිලාබ ගැන හොඳින්ම දන්නා විපක්ෂ කුවකත්වයෙන් ඊට විරුද්ධ වෙනවා ඇමති රෝහිතගෙන් චෝදනා. ඉතාලියයේ කේබල් කාරර්යක් කඩාවටි දහතුනක් මරුට. ලබන විසි පස්වනදා සංචරණ සේමා ලිහිල් කළත් එය කිසි සේත්ම එම සීමා ඉවත් කිරීමක්විදිියට සලකන්න එපා කියලා ොවිD-19 පවැලැක්වීමේ ජාතික ක්‍රියාන්ත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදා පපති ජනවවාල් ශබදර සිල්වා මහතා අද ප්‍රකාශ්‍ර කලාා. ඕනිමේෂ! මෙ අතර තමන්ටු ඔබනා අත්‍යවශ දේවල් ලබාගන්න පවුලි එක් අයිකුට විතරක්. නිමසින් එලියට යන්න පුළුවන් කියලා, ඒ මහතා වැඩිදුරටත් කියා සිටේ. සංචන සීමமாල් ලහිල් කිීම සිද වන්නේ ආහාර ද්‍රව්‍ය හා औෂධවැනි චනචීවිතයට අත්‍යවශම භණ් හාසේවා සපයාගැනීමට පමණක් බව. ුදහමුදාපතිවයා වදකරණය කරන්නේ. ලබන විසි පස් වනදා அළුව මහතරට සංච සීමල් ලල් කර දිනබ ාත්‍රියය කොළහට නවත පැනවීමට නියමතයි. එම කාේ තුරදී අත්‍යවශ ාන්ට මනිදදි ගැනීමට නිවැස්වලින් බැරව හැக்கේ එකයිකට පමණ. மත්ල් ලවිසැල් විෘත්තව ැබීමට හාත්‍යවශ නවන හචන ඒකරශවම් සඳහා කසතු ඩක් නොමති බද ශවවැජ සිල්වාමහතා. උදහරුණය කරනවා. ලබන වි්‍ය අට වනදා සංචරණ සීමල් ලිහිල් කළවිටද මෙම නියමයන් එලෙසම ක්‍රාත්මකයි. ලබනය විසිනමයා හාත් තිහ සති අන්තයේ සංචරන සීම පැනවීම පිළිබඳ තේරණය, ලබන විසිහත් වනදා තත්වේ සමාලෝචනය කිරීමෙන් පස ගැනීමට නියමිතයි. සංචරන සීමල් ිහිල් කිරීම හේතුවෙන් ලබන විසි පස්ස වනදා දින පමනක් දුම්්‍රය ධාවනය කිරීමට මලාපොරත්වන බව දුම්්‍රිය නියෝච්ච සාමාන්‍ය අධකාර, ගමනය සැවිරත් නමහතා ප්‍රකාශ කලා. අනවතිබූ සංචර්නසීම එන අඟහරවාදා එනම් විසිපස් වනදා ලිහිල් කිරීම හේතුෙන් ්‍රී ලංකා දුම්රිය සේවය ත්‍රස්ත්‍රික්ක අතර පමක් දුම්රිය දාාවනෙකිරීමටයුතුරල තියන අඹේ පුස්සේ සිට දුම්්‍රිය ගමන්වාර තුනකුත් අුද්ගම සිට දුම්්‍රිය ගන්වාර දෙෙකුත් ිඩේ සිට දුම්රේ ගන්වාර තුනකුත් කලෙනිරි මාර්ගගේ අවිශසාවෙල්ලෙ සිට ගමන්වාර දෙෙකුත් ආදී වශයෙන් බස්නහිර පලාාත තුර දුම්රිය දාවනය කිරීමට ඊට අමතර බෙලියත්තේ සිට ඉඳරුව දක්වා ගමන්වාර දෙයෙකුත් මහනුවර සිට පොල්ගාහල දක්වා ගමන්වාර දෙකුත් දාවනයකිරීමට එලෙන විසි පස් වනදා කටයුතු කරලා තියෙනවා. හැබැයි විසි හය සහ විසි අත කිසිදු දුම්රයක් දාවනය කෙරෙන. විසි අට සුපරුදු පරිදි පසුගගේ සිකුරාදා දාවන කරලා ද සියලුම දුම්රියන් දාවනය කිරීමට අපි සූදානම් සිටනවා නිරුව. ල ே කරමින් යතු කරண පු அத்தன ோட நிமස. மதிவ ெும் கி්‍රயாත්மக்க. ஸ்්‍රී ලகா கோ හ மா கா போலி சே, ரோன මரா ොதாணிமின் கொළඹ நகர ஆரனைவிட පදි மමක් அද கி්‍රயாත්மக்க . දහ ල් හ දෙ ම සංච ීම ්‍ර ත් ව කාර ක්ෂණ කිම සඳහා. දහද තුපදි ප பாපலேක യ கிහි ප යක්ද ොද ෙනවා. විශේෂ ්‍ර ස ியயாக ுவ ්‍රදේශவர் மும் கியாත්மக்கලා. රොත න දීති කඩ නොකරින් වගකීම් සහකකිතව හැසිරෙනලිසිට රජය සහ සෞඛ්‍යංශ ජනතාවෙන් දිගින් දිගට මිල්ලීමම්සිදු කළත් ඇතැම් පුද්ගලින් ඒවා කඩකරමින් හැසිරෙනාකාය බෙලෙසෑප කෑමරාකාචය සදහන්ුවනා අද කොරන රෝගීන් දහස් පන්දිසිය පනස් හතරද දෙකු හඳුනා ගෙන වුණා. ද සයිසය දොස්තනෙකු සුය බා පිටපගියා. මෙ අතර අම්පාර්පදේශය හමුුවූ දිලේර ආසාධනව පුදකලට බලඳී ඇත්තේ ඉන්දිය ප්‍රදේම දයන්නන් සබන්ධයෙන් මෙමවැනිට පරලක්ෂණ පැත්වනවා කියලා වෛද්‍ය අසේල ගුණමර්ධන මහත්ම්‍ය ප්‍රකාශ කළා. මෙවැනි ආසාධන දෙකතුනක් සාමාන්‍යයෙන් වසරකට හමුණ බාද ඒ මහතා ප්‍රකාශ කලාා. මෙ අතර විපක්ෂනායක සජි ප්‍රමදාස මහතාට සහ ඔහගේ බිරිඳරද කොරුණ වරසේ ආසාධනව ඇති බවත් අද තහර වනාා. එරටින් වාර්තාව වන සමස්ත COොවිD-19, ආසාධතින් සංඛ්‍යාව එකක්ෂ හැටතුන්දහස් හාරසිය අනු හයක්දක්වා ඉහල ගොස්තිබෙනවා. රෝහල්ගතව සහ අතරමැදිි ප්‍රති මධ්‍යස්ථාන තුළ ආසාධීතින් තිස්තුන්දහත්සේ එකොස් දෙෙක ප්‍රකාරලවමින් සිරනවා. සුේලබූ සංඛ්‍යාව ක්ෂ විසි අටදහස් හයිසි හතක්. ප්‍රදය ඳතුලගත් ලීර ආසාධිත පුදගලය සම්හන්දින් පර්ේශෂණ කරමින් සිටන බව සෞඛකසේ අධ්‍යක්ෂ නරල් වෛ්‍ය අසේල ගුණවර්දන මහතා සඳහන් කළ එම රෝගයා ඇතරම රෝහල්ට ඇතුලත් වෙලා තියන්නේ මොලේ ආසාධනයක්ඇත එක එන්කෙෆලයිට තත්වයක් ඇයටතේ එ මොලේ ආසාධනයට හේතුව දිලීරවර්ගයක් මේ ඉදියාවෙන්ද ආවේ කියනක ගැන අප තාමත් සොයාගෙන යනවා නමුත් අපි අම්භේ්ෂ ර්තානුව ක්‍රප්ටකොගයින්කෙෆලයිටස් රෝගීන් සාමාසරකට දෙන්නෙක් තුන්දනේ ම්පර ප්‍රදශයෙන් වාර්තා වෙන අයිකිරතියෙනවා. එනිසා සම්පූර්ණ කරුණු ඉදිරියේද වාර්තාවක් ලබා දෙන්න පුළුවගේ. මෙ අතර විපක්ෂනායක සජිත් ප්‍රමදාස මහතාට සහ ඔහුගේ බිරිඳවන ජලනි ප්‍රමදාසමහත්මියයටද ොID-19ය ආසාධනී ව ඇති බව ස ෆේස්බුක් පිටුවටහනක් තබමින් සඳහන් කරතිබෙනවා. මෙ අතර විපක්ෂනායකවරයා පාර්ලිමෙන්තු සභාගර්භය තුළදී හා ඉන් පිටද හමූ පිරිස් හඳුනාගැනීම සඳහා මේ වව විට CCTV දර්ශන පරිීක්ෂා කරමින් සිරන බව පර්ල්ලිමෙන්තු ආරංච මර්ග සඳහන් කරනවා. පක්ෂනායක සජි ප්‍රේමදා සමහතා මස දහට දහනවේ සහ විස්සයඳදිනවලදී පර්ලිමන්තු සැසි වලට සහාගි වන, දහ නවනි අත්තර මුල්ල ජාතිකරනව රුස්මාරකය සසල පැවැති විජගහන සැමර ත්වේද මහත සහභාගිව සිටිය. පසුගේ සි වඳ පාර්ලිමෙන්තු ප්‍රදහන පිවිසුම ඉදිරයේ පැති විරෝධතාවකටද ජිත ප්‍රේමදා සමහතා සහාග වන. විපක්ෂ නායකරයා ආශ්‍රිත මන්ත්‍රීවරන් කිහිප දෙෙුම. මෙ වවිට CR පක්ෂ වලට ලක්වීම ියමිත බවයි ආරංච මාර්ග සඳහන් කරන්නේ මෙ අතර වික්ෂනායක සජිත් ප්‍රේවදාස සමහතාට සහ ඔහගේ බිරිඳට සවේ පාර්ථනා කරමින් ජනධපති ගෝට රාජ පක්ෂමඇතිතුමා ෆස්බුක් සටහනක්ත ාතිබුණ. ග්‍රමාත්‍ය හින්දරජ පක්ෂ හතාතද ඔවන් දෙපලට එක්මන් සවේ පාර්ථනා කරතිබුණ. වෙනපුා පිහිි අයුේද රෝහල් පහන් අතරමැදිි කොවිට ප්‍රතිකා මධ්‍යස්ථානවට පත්කිරීමට පියවර ෙනැතිබෙනවා ජනාධීපති ගෝට බේ රාජපක්ෂ මැතමාගේ උපදස් පරිදි මෙම ක්‍රියාමාර්ගගේ ගැනන. මෙම තීරණයක්ත් සමඟ කොවිට රෝගන් හට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් තුන්දහස් පන්සයක් අලුතින් එක්මනවා ස්ට නිික් සයින ාම් සහ ෆයිස එන්නත් මාත්‍රා තුොක ඉදිරයේද මෙනට ගැවීමටයතුයදා ඇති බව. සෞකෙවා අධ්‍යක්ෂ ජනරාල් වෛ්‍යසේල් ගුණවර්දනම් හතා පවසනවා. ඔවිශීල්ඩ එන්න තේ මාතා ලක්‍ෂායක් අපි මේරටගෙන්වා ගතයවුතුයි. ඒවගේම ස්පුට්නිික් එන්නට මෙමා සයන්තිම අපිට ලැබෙන්න්න තියෙනවා එකක් ලක්ෂාසු පන්ඳහක්. ඒවගේම සයිනෆාම මෙන්නට ලක්ෂ පහක් ලබන සතියේ ලංකාවට හමට නීමතයි. ඒවගේම ෆයිස එන්නට ජූලි මාසේදී ලංකාවට ලැබීමට නීමතයි. සියලුම දෙනා එන්නත් කරණය කිීම තමයි එකම අභිලාශය. ස්නාහි පලාතෙන් පසු කොවිට් එන්නත් කිරීම වැඩ පිළිවෙල පිට පලාාත්තුලට ගෙනයමින් පළමු මහනුව දිශ්‍රික්කය ජනතාව වෙත එන්නත් ලබාදීම සිදුරන බව අමාතෙක් හිෙළ මුක්ල්ල මහතා පවසනවා. මෙරට රැගනීම නියවිිත ස්පට්නිික් එන්නත් පළමුතුගේ සම්පූර්ණයෙන්ම එම දිස්ශ්‍රික්කේ නතාවත ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කලේ මධම පළත් අන්ඩු කාරකායයාල්ලේ පැති කොවිට මරදන ැස්වීමින් පසු මධට අදහස්සක්ොමින් ඒ හතා මේ බවසන්ඳහන් කලා. ස්පුට්නිික් න්නත් පනස්දහසක් ඉදිරි සතියේද මෙරට රැගෙන ඒමට නිය විතයි. තවත් මාත්‍ර ිියනයක් ලබනමස මුල් සතයයේදී ලැබෙන වව අමාත්‍යවරයා ප්‍රකාශ කලා. බස්නාහිර පලාාතින් පසු වැඩිම අදහනක් ඇති දිශවික ලෙ හඳනාගෙන ඇත්තේ මහනුරදිශ්‍රික්කයි මරට අවශ්‍ය එන්නත් මිලදී ගැීමට මුදල් රජය සතු බව සඳන් කළ කෙි රමුක් කලම හතා. ගැටලෝවී ඇත්තේ ඉල්ලමට සරිලන එන්නත් ප්‍රමාණයක් නි්පානය කර ගැනීමට නොහැකවීම බවද කියා සිටිය. මෙය අතර තවත් කරන ෝගන් හයිසිය අනු එක්දෙකු හඳුනාගැමනිීමමත් සමග දෙෙනිදි හඳනාගත් සමස්ත කොරනනාරෝගෙන්ගේ සංඛ්‍යාව දිදහස් නමසී හතලි පක් බව COID-19 ලක්වීමේ ජාතික ක්‍රියනතුමධදස්ථානය මට සුළ වෙලාවකට පෙර නිවදනය කලා. ර වසංගත නිසා නරෝධානය රඇති පවල්වලෙසා හද කලා ක ඇතිපදේශවල ජනතාාවටලා බාති රපල් පන්දහසක ආහාර සලාකමලු නිරේක්ෂණයකිරීම සඳහා අමත්‍ය ආචාරය බඳුට ගුණ අදන මහතා අද එුණා ුවත්මල සතුස මෙග පරිශය වෙත අද පමිණි අමතවරයා ආහර මළු සකස්කිරීම කටයුතු සිදු කරනා කාරල් නිරේක්ෂණයට ලக்கලා. සිවිල් ආරක්ෂක බලකාය සාචකන් සමග සතුස සේවකන් ඒ සඳහා එක්ව සිටිය. . ෙනත් කරමය එකට ලබාගන්න ගියොත් අපිට රුපියල් හයදක්කෝ ඊට වඩා වැඩිමිලක් ගෙවන්නට සිද්ධ වෙනක්. මේ සානමල්ලයේ විධ බාණ්ඩවර්ග විිස්සක් අඩන්ගුවට සාමාන්‍යය සතුසමගින් ලබාදන සානමල්ලේ කිලෝතියක් පමට බැති පණ්ඩවර්ග විස්්ක් ොපියල් පන්දහැමිලට තමයි සාමාන්‍ය සතුස් සානමල්ල සකස්වේ මේවෙළඳපොලේ පවතින මිලට වඩා අඩුව ගුණත්වෙන් කියල බාණ්ඩ ලබාදීමේ ජාතික වගකි මත් තමයි සතුශේෂ්ඨ කර රෝනා තත්ව පාලනයට අවශ්‍ය කරන මුදල් ආ්ඩුව සතුව පවතින බවත් ඇතැම් පාර්ශ්වයන් ආධහාරසිදු කරන බවත් අමාත්‍ය නාම රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. සංචරණ සීම හේතුවෙන් කොළඹ මහල්නිවාසවල නිවසියන් ඇතිවී තිබෙන ගැටලු සෑබැලීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදෙக்கුණ. மෝදර මෙසෙවෙන ග්‍රන් පාස් මෝදර යෙන සත්හිරුසවන මාලිකාවත්ත සත්සතසවන බොරල්ல்ல සහස්පුරයන මහල් නිවාස අමාත්‍යවරයාගේ නිීක්ෂණයට ලක්කනාා. ලෝකට වැක්සි දන් න්ද යාද ක්සි න තු හොන ඒ ත්තරම මේ ලෝක ්‍යපතවෙලා තින අපේ අති හිතමත් සාර්ථකම මේ ්‍යාපතිය පාලන කල ති වගේම ලෝක නත් කරන අතර අප ඉරි ටක්දේට අද හඳුාදන්න පුල ේ පාන්තිිපල ැතින කේන ෝන කියල ජස ප මත න පට ල් තන කියල ද වා ආඩු හො මුදල් න මුදල හගේයක්න එල ප ග හ අර පුලන් ්‍යපාරක මුදනපතියන්. ජන සංවිධාන එක ද ර ද පක් ක් න. ොම රට වයිම සි නැගුරම්ලා තිබේද ගිනිගනීම ලාක්ව ක්ස්ෙස් පර් න වෙන්ස් වූ පසර හනය සම්බන්ධයෙන් මේනකොටත් වනුරී විශක්ෂණඩයමක් පරීක්ෂණ පාත්වමින් ඉන්නවා. ඕනිමේෂ, ඔන්ගෙන් ලැබෙන උපදෙ සනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නව කියරයි අමාතේ රෝහිත අභේගුවන්දම හතා අද කියා සිටියේ. ැවහේතුවෙන්ට මුහඳු සීමාව තුළ සමුද්‍ර දූෂණයක් ඇති නොවීමට සියලු ක්‍රියාමාර්ග ගන්න බද. අමාත්‍යවරයා සඳහන් කළ. බාධකොල්ට මූුණ දෙන්න වෙන මක මේ ගහන වතුර නැවෑ ඇතුළේ රැදෙන.ඒත් යම් බාධාවක් වෙන ඉති මේවා ගැන සියල්ලම අපිට බලන්න වෙන්නේ විශේෂඥඥ පිරිස ලබා දෙෙන උපදෙස් අනු. ඉතින් කෙසේවෙතත් අපි රජයක් හැටියට එ සියලු දෙනත් එක්ක ඒ බද්ධබෙමින් තාම ඉක්මනින් මේ ගින්න සහමුලින්. නවත්තල මේ නැව බේරා ගැනීමත් ඒවගේම ඒ නැව තුළ තියෙන සියලුම බහන්් ටික ආරක්ෂ කර ගැනීමත් කරන්න අපි වගකීම බාරගන්නයි. ගින්න මේවන විට සම්පූර්ණයෙන්ම පාලනයකර ඇති බව. සමුදරිය පරිසර ආරක්ෂණ අධිකාරයේ සභහපත නීම් දර්ශනය ලහඳපුර මහත්මිය සඳහන් කලා. ඒහෙත නවත ගිියවිවීමක් සිදුවීමේ අවදහනමක් ඇති බයි ඒමහත්මිය කිය සිට. ද්‍රිය පරිස ආරක්ෂණ අධකාරිය. NNBARරු අතයේ නිලධරයෙන් සමග බලාපොත් යෙනවා වාය දෂණය කො යාකාරයෙන් සිද්ධවෙලා තියොදම සමස්ත, නතුර සහ ගිනි ගැීම සහ විශවාාවි පිටවීම තුළ, කිය කාරණය පැහදිලුව ඩිේක්ෂඒ කල පළිබඳව යම්කිස නිගමනයන්ට එළෙෙන්න්නට. නැව කාරමණන්ඩලිය සිටින්නේ නැවමතමයිම්කද එය තාමත් ආරක්ෂිතයින්ට නැදී සිටින්නට.. ස් පර් නකාවේ සිද ඇති හානියය ඇගීම සඳහ නෙදලන්තහා වේල්ජියම විශෂට්ඥ ක්ඩායමක්ද. අද අලුියම නවකාවාසා නටළඟවුණ මෙම ගින්න මැඩ පැවැත්තිීම සඳහා නෞකාව හිමි සමාගම තවත් රග්‍යාත්‍රාවක් ඒ ඒවාතිබුණ. ගිනි නිවීමේ හිුම් සඳහා ශ්‍රලංකා වරය අධිකාරියට ඇත් ග්‍යාතාතුුණක්. වි හමුදාට ඇත් ඩෝරයයාත් ්‍රබක් එකර තිබුණ. සිඟපූරුවට ඇත්න් ටොන් තිස්හදහක් බැරති එක්ෙස් පල් නකාාවයි බහලුම් එක්දහස් හාරසිසු හයක් අඩගු බවයිවාර්තාාවන්නේ නට්‍රෙක් ඇසිත් මෙෙට්‍රික්ටොන් විසි පහක් ඇතුු රසාය ද්‍රව්‍ය හා පොපලාලන්නේ ද්‍රව්‍යේ එහි ඇතුළක් පොහර මෙම පුරණ ද්‍රවේ නිෂපානයකිරීම සඳ හයදා ගන්නා අන්තරයකර ද්‍රව්‍ය රසක් එහිතිබූ බවටද වාර්තාාවනවා. ැව අතුර ලක් ව මුහදු ප්‍රදශ ලසම්පන ලබාගනිමින් පීක්ෂණ කටයුතු මේ වන විතා රම්භ කර තිබෙනවා හාභමාස්ත්‍ර ක පිතා නිර්මාල්ද සිල්වා සහ ජේෂට නියෝජ භමස්ත ක පිතාන් ලක්ෂි සන්තයන මහත් තුරුන්ද අද නෞකා වසනට පැමිණ පත්වය නිරීක්ෂණය කළා ව ශ්වේලාංකේ ඉතිහාසය තුළ මල්වතු අස්කිරි දෙපාර්ශවයෙන්ම එක් පුද්ගලෙකු වෙත අතේ ගෞරවණිය නාමයක් ලැබී අදට වසර දොළහක් සපිරෙනවා. ඒ අති ගෞරවනියය දාමේට උරුමකම් කියයනට හැකියාව ලැබුණේ වත්මන් අග්‍රමාත්‍යය ඒවක ජනාධිපතිේ මහින්ද රාජපක්ෂ මැතිදුන්ට. වසර තියක කුරරු යුද්ධය නිමවා මේ ශ්‍රී ලංකාක්දීපියයට සැබෑ නිදහස්ස අත්කරදුන් ජන නායකයානන් මහින්ද රාජපක්ෂ මැතිඳුම්ට ශවීලාංකයේය ඉතිහාසය තුළ පුද්ගලයෙකුවෙත ලැබෙන අති ගෞරවනීය නාමයට හිමිකම් කියන්නට අද වගේ දිනක වාසනාව උදාහුනාා. ඒ!නිදහ නවේ මැයි විසිතුම් වනදායි. මීට අවුරදු දොළහකට කලින් මල්වතු අස්කර මහනාහිමිියවරුන්ගේ පින්බර දෑතින්. විශ්ව කර්තිශ්්‍රී සිංහනාදේශ්වර අති ගෞරවනීය නාමය වත්මන් අග්‍රාමාත්‍යය මහින්ද රාටපක්ෂමතිතුන්ට එදා හිමි වුනා. කිසිවෙකුටත් නිම කරන්නට බැහැකිවූ බිහිස්සුනු ත්‍රස්ථවාදය නිමකරවා. වටේ සමස්ථ ජනතාවටම නිදහසේ හුස්මගන්නට වරම් ලබාදුන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුුන්. ශවලාංකයේ ඉතිහාසය තුළ නොමැකිෙන සටහන් තැබූ අති ගෞරවනීය ජන නායකයානන්ය. කුරරු යුද්ධය නිමකරන්නට නායකත්ය දුන් එවක ආර්ක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිදුුන්ද. මල්ලතු අස්කිරි දෙපාර්ශ්වයෙන් පිදෙනු ස්තුති ූර්වකයටටද හිමිකම්කීය එදිනම ආරක්ෂක මාන්ලික ප්‍රධාන, එ මාශල් ොනල් පෙේරා ත්‍රබිත හමුදාපතිවරන් වූ යුද හමුදාාපති සරත් ෆොන්සේකා නාවිික හමුදාපති වසන්ත කරන්නාගොට. ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක පොලිස්පති ජෑන්ත වික්කමරත්න මෙන්ම සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී සරත් වීරසේකරයන මහත්තුරුන්ද. මීට අවරදු දොලාාකට පෙර අදවන් දිනකදී. මල්වතු අස්කරි දෙපාර්ශ්වයේ ගෞරවාදරයට පත්විය. ස්වේලාංකය ඉතිහාසය තුළ එදා මෙදාතුර කිසිදු පුරලසයකු හෝ. කිසිදු ජනනායකෙකුුණු ලැබූ අති ගෞරවනීය විශ්ව කේර්තිශවී සිංහලා දේශ්වර ගෞරවණය නාමයට හිමිකම් කිවූ මහින්ද රාජිපක්ෂිමතිනුන්. එදා මෙදාතුර සිය දේශපාලන ජීවිතය තුළ රටේ ස්වයිරී භාවයක්ත් ඒකීය භාාවයක්ත් වෙනුවෙන් ඇපකැපවී සිරින. ජනමූල නාකාණන් හැටියට සැම ජන හද තුළ සැමදා සැමවිට තැන්පත්ව සිට නිසානක බෙන්ංගාල බොක් ආශ්‍රිත මුහදු ප්‍රදේශයේ පැවති අඩු පීඩින තත්ත්වය මෙ වෙන කොට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විීතිබෙනවා කියලා කාලකුණ අංශ්‍ය මේ වෙන කොට ප්‍රකාශ කලා තියනවා. මෙ අතර හෙටදිනය වන විට එ සුලි කුණටුවක් දක්වාාත වර්ධනයබනවක් හෙලයි අනහවැැකි පලවෙලා තියන්නේ. සානධග ෙන්ංාලොක් ප්‍රදශ ඇවී තිබෙන අයහපත් කාලාගනි තත්වේ අනිදධා දින වෙන විට චන්්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලාගුණන විද්‍යාධපර්ම තුව සඳහන් කනවා. එම පද්ධතිය තුරට බරව වයම දිශාවට ගමන් කර, ලබන විසි හය වනදා වන විට ඉන්දාව ටහිර බෙන්ගාල වෙරල වෙත ගමන් කිරීමට නියමිතයි. නැවත දැනුදැතු දිවන ටා මුුදු ප්‍රදේශවල දිහිවරහා නාිකට තුවළ නොයිදර ලෙසයි. ගුණුවිද්‍ය දෙපර්තමේතුව ජනතාවට ැුම් දෙන්නේ. නිරිතති මෝසම් කාලගුණිකතත්ත්ව මේ වන විට දිවේෙන හරහා ක්‍රමේන ස්ථානය වෙමින් තිබෙනවා. දිවේන්නේ බස්නාහිර සබරගමු මධ්‍යම වයමහා දකුණු පලාත්වලත් විටින් විට වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා. බස්නාහිරහා සබරගම පලාත්වලත් ගල් මාතර මහනුරහහානූරෙයේ දිස්ත්‍රික් වලත්. ඇැම ස්ථනවලට මිමි සය ඉක්මූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අංශ සඳහන් කලා. උතුර හා උතුු මැද පලාත්වලද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි. දිවේ හරහා සුළගේ වේගේ විට. කිම හතලිහත් පනහත් දක්වා වැඩවිය හැකි බවද කාලගුණ අංශනිවේදනය කලා. ඇතිවිය හැකි ගන්වතුර අවදධනමක් සඳහා මුහුණදීමට සහනණ්ඩායම් හතරක් ස්ථාන ගතකිරීමට නවික හමුදාව පියවර ගෙනතිබෙනවා ඒ දකුණු පලාතයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින්. අයහපත් කාලගුණතත්වය හමුවේ පිඩාවට පත්වන නාවට සහන සැලසීම සඳහා. බටහිර නාවික විධනේදී? සහන කණඩෑම් මෙසි හයක්ද උතුරු මද වික විදහනයේදී. සහනකන්ඩයම් පහක්ද භයභනාවික විදහනයේදී. සහනකණඩයම් දහ අටක්ද සූදාානමින් තාතිබෙනවා. අපදක් සිදුව හැකි බවට පවසඇති ප්‍රදේශන ජනතාවට සහනමධ්‍යස්ථානවලට අතරව අතමැති ප්‍රතිකාරම අධ්‍යස්ථාන පවත්ව ඇති බව. අපදා කල්මන කරන අධ්‍යථානයේ අධ්‍යක්ෂච ජනරල් ස දත් අරනසිංගමතා පවසනවා. ධම කදු කරෙන් දැනට හඳුන්වාදී ඇති නායා මැවේ හැකි හොඳ බෑවම්ඹල සිට ජනතාවන් මූලික අවවාදිනිකුත් කල් තියෙන ඒ අනුව කටයුතු කළ යුතුයි. කැල්ලිගග ගිංගග නිල්වලාගග කළුගග යන ගංගාවන් සහ කුක්ලේගග දදරුවයන් ගංගාවන් දැටමත් ගංවතුර අවධනක් තාක්ත්වරක් ළංඟාවෙමින් පවතිෙනවා දැනටම සහන මධ්‍යස්ථාන එකසිය හැට තුනක් අප ස්ථාපිතය කලා තියෙනවා යටත් අමතරවා විශේෂිත අතන මැදි නීරෝධන ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ද දිර්ශික්ම මෙන් සස් ප්‍රාදශයේ ලකාක් මට්ටමින් පවත්වලතයර අයහපත් කාලගුණ තත්වය නිසා ඇතිවන ආපදා තත්වයන් වලකා ගැනීමට එ පිළිබඳ අවදහනින් සිට කටයුතු කරන ලෙස අපදා කළනා කරන ද්‍යස්ාන නියෝජ්‍යධ්‍යක්ෂ, ප්‍රීප කොඩි පිළිමහතා පවසනවා සීල්ම් නතාවගේ ල්ලසින එනිව සවටඇති ගත්තතු පාදාමත බාව ගැනීමි තමත්ද ගත්නො මෙ වට අදාත්ට වන්න නොවන අපයි සියලුම බෙරාගැනිමි කන්දාායම් දිශ්‍ර කාපදා කරමනා කර ඒක උපකරන සහිතවයි ඒ අවශ්‍ය පරිද්දිීසාලගට කල තිබෙනවාකයි එකයි හත දුකතරංකය විශේෂ මතක් කරන සෑම අවස්ථාවක දීම ජනතාවට අදතත්වයගේෙදී හෝයම් ගැටලුවගදී හෝසේවා සම්න්ධ කරණය රීම දකන්ඩෝම මෙහ සම්බන්ධ වෙන්න ය භාෂාත්‍රිත්ව එෙන්ම පවිචහතර පුරාම සම්බන්ධවෙෙන පුල ුණු සැරවැදීමෙන් සිද වූම්පනයක් නිසා වතු කම්රුවන් හද දෙෙක කොටගල ප්‍රදේශ ෝහල වෙත ඇතුළත් කරුණ. වතුකම්රුවන් පිරිසකට පිලිසම්තුවල් ඇවී තිබෙන බවයි අපපවාර්තාකරුවන් සඳහන් කළේ. කොටගල ට්‍රේඩෙන් වතුයායේ වැඩකරමින් සිටේද. අද උදෑස්සන මෙම අකුණු සැරවැදී තිබෙනවා. ඒ වතුයායේ සවිකර තිබූ යඩකුළුුණකටයිරේ. කොළඹ වරය නගරේ ඇති පතිලාබ සම්බන්ධයෙන් හොඳින්ම දන්නා විපක්ෂ කොහොකත්වෙන් යුතුව ඊට එරහි වෙනවා කියලා. අමාත්‍ය රෝහිත අබේගුණු මර්තන මහත්මයා ප්‍රකාශ්්‍ර කරනවා. ඕඩිමේෂ ඒ වගේම තවත් දේශපානෝජිතන් කහිප දෙනකුම පසුකේ දා සම්බතු වුණු වරය නර ආර්ථික කොමිෂම් සබා පනත පිළිබඳ මේ විදියට අදහස් පල කලා. පිදක් හිට පාත්ල චපික ඇමතිවරය කතා ගන්න තුම ොහම හැ දිි වගුව මේ තාම හොද වැඩක් සරත්කොන්සේක හිටපු ඇමතිවරයක්වා මේක ඉතාම වටන වැඩක් මේක තමයි මේරට ආර් හරුම් ලක්සේගගේ ගොල්ල මේකට ැමති මේ විුද්ධ වන්න ැහමො ේතු තම ර ර්ය හද. නේ බවට පරිවර්තනය වෙන්නේ මේකට කොළපාට කන්නා අඩියක් රතු පාට කන්න අඩියක් දාගත්වොත් මේ කව දාකවත් මේක හදන්න බෑ සමිල බල වෙකෙට කියන. ආචරය හර්ෂණ සිල්ලමැතුම කාරක සභ අවස්ථාවයිද ඉදිරිපත් කරපු ඒ සංශෝදල අට ඇතුළත් කරලා අපේ රජයක් ඇතතදී. අපේ මේ වරාය නගර සංශෝධන පනත අපි වෙනස් කරන. අපේ රටේ ඉන්නේ හොඳටයි නරගටයි දෙකටම විරුද්ධ වෙන සාම්ප්‍රදායක විපක්ෂයක් තමයි තින්නේ. අධිකරණයට හිස නමලා ඒ සියල්ලු කොන්දේසි වලට එකඟව තමයි මේ පනත සම්මත කරගත්. මේ පෝට් සිටියත් එක්ක මේ රටේ මහත් දැවන්ත හැරුම් ලක්ෂයක් නිර්මාණය වෙනවා. මිස සක්ටුම් පත අපි ප්‍රතික්ෂේප කරන්නේ රට විකුණන වැඩක් වෙලා තියෙන්න්නේ. මේක අපේ රට අර්ද අපි කාටවත්යට පත්වන්න ඕේ නැහැ. ද එකට එක කාලෙක කිවව වරායනගර යාලගේ ව්‍යපපුතියයක් දැන් මේ වෙලා වයයි කියනවා මේක පාවාදීම. මේක හොයොමත් පාවාදීමක්වොත් කිසිදක්න මේ මේක රටේ මෑතබාගේ සිදුුවවෙච්ච ලොකුම අයෝජන. මෙවර වෙසක් උත්ස්සවේ වෙනුවෙන් විශේෂත්්‍යයක් එ කරමින් තික් අ്්‍ය න්තු්‍ර ද සාහදේශ ങ്ලും රශ ශෂය කටයතු කണන්නවා. එඒ තික් වෙසක් ෝඩු නිර්මාණය කරමෙන්. එවිදිර නිර්මාණය කළ පළමු බතික් වෙකෝරුව ග්‍රමමාතිය මහිද රජපක්ෂ මහතාවිත පිළිගන්වීම අල්ල හ දි රෙද සිදදු කරണ. තිික් අ්‍යන්ත්‍ර රෙදිහා ේශයඇගළම් රාජ මාත්‍ය යසිරි ජස්සය කරමතා, අග්‍රහමාතිවරයා වෙත බතික් වෙසක්කූඩු පිළිකෙන්ඩවා. වෙසක් සැසිරි නෞ්‍ය දේශය මුහලුුවරකට හඳන්වාදමින් ජාතික මෝස්තර මධ්‍යස්ථානයයි මෙම වෙස කෝඩු නිර්මාණය කරඇතේ. දේශය මුද්‍රව්‍ය හා සංස්කෘතික සප්‍රදායන් යොදාකනනිමින් ඒ නිර්මාණය කරතිබෙනවා. නිවෙස්වල සිට වෙසක් මංගල්ලයේ සම්පරෙන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් සකස්කළ මෙම නිර්මාණය අග්‍රහමාතිවරයාගේ ඇගේීමට ලක්කුණා. දින පහළවක්ති සේ වගුරබිම වැටි ජීවිතයේ බේරාගැනීමට පොර බදින ඇත් පටවෙකු පිළිබඳව වෞන්‍යාව පෝදුර් ප්‍රදේශයෙන් අපට වාර්තාවනා. ඇත්පැටවාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවි නිලධහරන්ගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බයි. වෞන්‍යාව මඩු කන්ද ශ්‍රී දළඳදා විහාරයේ විහාරාධිපති, පපුූජ මුව ඇටගම ආනන්දස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ ඇත්පටවා බේරාගැනීම සඳහා බන්නේ ආරක්ෂක සේනා ූලස්ථානයට ඇත් බට පිරිස් හ, රාජායතන කිහිපයක් දැඩි උත්සාහයක් ගත්තද. එමතික් ර්ථක වීන හැ ඇත් පැටවට අවශ්‍ය ආහාර යුද හමුදාව ලබා දෙමින් සිටිනවා. ඇත් පෙටවා බේරාගැනීම සඳහා වගකිව යුත්තන් මීට වඩා මදිහත්වීමක් සිදු කළයිතු. බව මහා සංගරත්නය මෙන්ම ප්‍රදේශවාසයෙන් සඳහන් කරනවා. ඇත් පැටට සෙත් පතා පිරිත්දේශනා කිරීමට ද මහා සංගරත්නය කටයුතු කළාස්වරාත්‍රියයක් අයිෝ